සුබෝදාසනක් වේවා. ගරු සභාවෙන් අවසරයි නොනවරණි මහතුරනි. මා තරුණ ලාංකීය ව්‍යවසායක මණ්ඩල වෙනුවෙන් අප රජයේ අත්සන් තැබීමට යන වෙළඳ ගිවිසුම් ගැන අපේ අදහස් ප්‍රකාශ කිරීමට අප වෙත ලැබූ මේ අවස්ථාවට මා පළමුවෙන්ම ස්තුති කරනවා. අපේ විශ්වාසය නම් අපිට මුලින්ම නැෂනල් ට්‍රේඩ් පොලිසි එකක් තිබිය යුතුයි. අපි එකින් එක වෙලාවෙන් වෙලාව එක එක ඇග්‍රීමන්ට්ස් අත්සන් කරනවට අපි හෙලිකොප්ටර් ව්‍යුහයක් අරගෙන නැෂනල් පොලිසි එකක් හදන්න ඕනේ. මුළු ලෝකෙම අපි කෝ වගේ වෙළඳ ගිවිසුම් අපි අත්පත් කරගන්න ඕනද, ඒ වලින් අපි කෝ විදියටද බෙනිෆිට් වෙන්න ඕනේ කියලා. මොකද මේ අය අපිත් එක්ක වෙළඳ ගිවිසුම් කරන්න එන්නේ අපේට තියෙන ආදරයට නෙමෙයි. හැබැයි ඒවට අපි බය වෙන්න හොඳත් නැහැ, ඒව අපට වළක්වන්නත් බෑ. දැන් උදාහරණයකට චීනය ගත්තොත් One Belt Silk Route වැනි ප්‍රතිපත්ති හදාගෙන ඒගොල්ලන්ට ලොකු ස්ට්‍රැටජි එකක් තියෙනවා ලෝකේ වෙළඳ පොළ කොහොමද අල්ලගන්නේ කියලා. ඒ වගේ අපට අපේ ප්‍රතිපත්තියක් අපි හදා ගන්න ඕනේ නැෂනල් ලෙවල් එකේ. අපි ව්‍යවසායකයන් හැටියට මෙවැනි අභියෝග ජය ගන්න අපිට හැකි වෙන්න ඕනේ. අපි out of the box වලින් හිතුවොත් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ වලින් ජය ගන්න කියලා. අපි බලන්න ඕනේ චීනෙට මොකක්ද අවශ්‍ය. චීන මිනිස්සු කැමති චීන බඩු ගන්න නෙමෙයි. චීන මිනිස්සු කැමති ලංකාවේ බඩු ගන්නත් නෙමෙයි. චීන මිනිස්සු කැමති යුරෝපයේ ඇමරිකාවේ බාණ්ඩ ගන්න. එහෙනම් අපි කොහොමද මේ ට්‍රේඩ් පොලිසිස් වලින් අපි මොකද කරන්න ඕනේ? අපි කල යුත්තේ මගේ හිතන විදිහට අපි යුරෝපීය ව්‍යාපාර අපි මිලදී අරගෙන ලංකාවේ වැලියු ඇඩ් කළා, ඒව අපි චීනෙට යවන්න ඕනේ. ඒ වගේම චීන ව්‍යාපාර චීනේ ඩොමෙස්ටික් මාකට් එකේ ඉන්න ව්‍යාපාර අපි මිලදී අරගෙන ඒ අපි ලංකාවට හරි අනිත් රටවල් වලට අපි චීනෙන් ගන්න බඩු ඒ අපේම චීනේ තියෙන අපේම ව්‍යාපාර වලින් මිලදී අරගෙන ඒ ව්‍යාපාර තවත් ශක්තිමත් කරලා අපේ මේ ජාත්‍යන්තරව අපේ බාණ්ඩ අපේ බ්‍රෑන්ඩ්ස් ගෙනියන්න මාර්ගයක් අපි හදාගන්න ඕනේ. ඒ වුණාට අද ශ්‍රී ලංකාවේ විදේශිකයෙක්ට හරි ලේසියෙන් මෙහෙ ඇවිල්ලා ව්‍යාපාර පවත්වන්න පුළුවන්. ඒ වලට අප්‍රූවල් සීලු දෙම හරි ඉක්මනට ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් අපි චීනේ ව්‍යාපාරයක් කරන් යන්න බොහොම අමාරුයි. ඒකට සෑහෙන්න ડોකියුමන්ටේෂන් සෑහෙන්න approvals ගන්න ඕනේ. ඒව ගන්නත් හරි ක්‍රමයක් නැහැ. මං හිතනවා අපේ රජය මේ වගේ ඒවට මැදිහත් වෙලා අපි FTA sign කරනකොට අපේ අයටත් පුළුවන් වෙන්න ඕනේ අනිත් රටවල් වල ඒ රටවල් වල ව්‍යාපාර අපේම ව්‍යාපාර ස්ථාපිත කරන්න. කිසිම රටකට අතපාන්න නිවට ජාතියක් රටක් නෙවෙයි අපි. ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ශ්‍රේෂ්ඨ ජනතාවක් සිටින උදාර මාතෘභූමියක අපි ඉන්නේ. මම ඉතා ආඩම්බරෙන් කියන්න කැමති අප ආයතනයේ පසුගිය වසර තුන තුළ බෙල්ජියමේ, එංගලන්තේ හා ඇමරිකාවේ ව්‍යාපාර තුනක් අප සතු කරගත්තා. අද ඇමරිකාව යුරෝපයේ ව්‍යාපාර මුදල් හීනව තියෙන්නේ. මේ අපට තියෙන හොඳ අවස්ථාවක් මේ ව්‍යාපාර අපසතු කරගන්න. අපි
නැකිටෙන කාලය අපට උදා වෙලා තියෙන්නේ. නොපමාව මේ අවස්ථාවේ මේ උපරිම ප්‍රයෝජනය අරගෙන නැවතත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ බැබලෙන මුතු ඇටයක් බවට පත් කරන්න අපි පෙළ ගැසෙන්න ඕනේ. අපි සියලු අභියෝග විජයග්‍රහණය බවට පත් කරගනිමු. ස්තුතියි. තෙරුවන් සරණයි. නෑ. තව ඔව් අපිට ඒ කියන්නේ මම අපි හොඳ උදාහරණයක් අපි හැම අවුරුද්දෙම අපි විදේශ ව්‍යාපාරයක් අප සතු කරගන්න එක තමයි අපේ පරමාර්ථය. කළා එතකොට අපිට පුළුවන් දැන් අපි ලංකාවේ ව්‍යාපාරයක් හැටියට අපි ගිහිල්ලා වෙන රටක බඩු විකුණන්න යනකොට ඉතා සුළු ප්‍රමාණයකට ඒක වැලියු කරන්නේ. මේ හොඳ උදාහරණයක් අපි මේ ඇමරිකාවේ ව්‍යාපාරයේ ගත් හැටියෙම අපිට ඉන්කුවරියක් ආවා ඩුබායි වල හෝටෙල් 7කට 5 ස්ටාර් හෝටෙල් 7කට ප්‍රොඩක්ට්ස් මෙමක අපි කරේ ඇමරිකාවේ ඉන්න සේල්ස් මැනේජර් ඇමරිකන් එක්කෙනාව යවුවා ඒ අය හම්බ වෙන්න. කිසි ප්‍රශ්නයක් ඇහුවේ නැහැ ඒක හරි. ඒ ඕක අපි උස්සන් ගියා නම් අපේ මේ ප්‍රොඩක්ට් එකක් ඇටියට අපිට මේ මිනිස්සුන්ගේ මුණ ගැහෙන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ මේ තියෙන හැම වෙළඳ ගිවිසුම් වලම තියෙනවා මේ අපිට අපි හොඳට හිතලා බැලුවොත් මේ ගැලවෙන විදියක්. කළා ඒක අපේ ප්‍රයෝජනයට පාවිච්චි කරන්න ඕනේ කියලා එකයි මගේ මතය. නෑ මම හිතන්නේ රජය මේ ක්‍රමවේදය ගැන එච්චර දැනුමක් නෑ. අපි හැමතිස්සෙම රජය කතා කරන්නේ පිටරට අය අපි මෙහාට ගෙන්නගෙන ඒ අයත් එක්ක අපි ජොයින්ට් වෙන්චර් ගහලා අපි පහළ මට්ටමක ඉඳන් ඒ අයට උසස් තැන දීලා ඒ වලින් අපි මේ හම්බ කරමු කියලා. මම කියන්නේ ඒ කතාව නෙමෙයි. අපි උසස් තැනට යන්න ඕනේ. අපි තමයි ඒ රටවල් වල ව්‍යාපාර අරගෙන ලංකාවට දෙයක් ගේනෝ නම් චීන අපේ චීන කම්පැනි හරහා තමයි ඒක ලංකාවට ගේන්න ඕනේ. එහෙම එකක් අවශ්‍යයි. නමුත් එහෙම නැහැ කියලා අපි ව්‍යවසායකයෝ හැටියට අපි ක්‍රම සහ මාර්ග හොයා ගන්න ඕනේ. අද අපි ඇමරිකාවේ මිලදී ගත්ත ව්‍යාපාරය ඩොලර් මිලියන 4කට අපි ගත්තේ. ලංකාවෙන් සතයක් යවන්නේ නැතුව ඇමරිකාවෙන්ම සල්ලි හොයාගත්තා. බොරෝ කරා. අපි ලංකාවෙන් ඒකට කරන්න උනේ මිලියන එක ඩොලර් මිලියන එක ස්ටෑන්ඩ් බයි ඒසිය එකක් දෙන්න විතරයි. ඉතින් අපිට ඒ රටවල් වල මුදල්ම පාවිච්චි කළා. අපිට දැන් ඒ රටවල් වල එක්සිම් බැංක් තියෙනවා නම් ඒ එක්සිම් බැංකෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මොකද අපි යන්නේ ඒ රටේ කම්පැනි ව්‍යාපාරයක් හැටියට. ඉතින් ඒක නිසා මම හිතනවා හැම දෙයකටම අපිට ක්‍රම අපි හිතුවොත් මේ වෙලාව ක්‍රම හොයාගන්න පුළුවන්. දැන් ඒකට දැන් අපි මේ දේ කරන්න අපි සෙන්ට්‍රල් බැංක් එකෙන් අවසර ඉල්ලුවාම එහෙම ක්‍රමයක් තිබ්බේ නැති නිසා ස්ටෑන්ඩ් බයි LC එක දෙන්න ඒගොල්ලන්ට විධිවිධානයක් තිබ්බේ නැහැ. නමුත් අපට
මිලියන් ඩොල කෑශ්්‍යවන්ඩ ක්‍රමයක් තියෙනවා. ඒකට සෙන්ටල් බැංක් එක ඕකේ, මොකද අපි එක්ස්පෝට් කරපු ප්‍රසිීට්ස් තියනවා ඩොලර් වලින්, ඒව යවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතු. අපි හැදුවේ සත්‍යයක් ලංකාවෙන් යවන්න නැතුව මේක කරන්න. ඒකට මහිතන මාස ගානක් ගියා ඒකට පර්මිෂන් ගන්න. ඉතින් ඒ වගේ මහිතන්නේ ලංකාව අපි ලෑස්සි වෙන්න ඕනේ ලෝකයේ මේවා කරන්නකොට තමයි. ඉතින් මේවා මේ මේ ක්‍රම වේද අපි හොයාගන්නේ. ඉතින් මං හිතන්නේ අපි බය වෙන්න හොඳ නෑ. විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ ඒ ව්‍යාපාර අපි අරගත්තට පස්සේ දැන් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි මේවා මැනේජ් කරන්නේ කොහොමද කියලා. අපි දේශීය ව්‍යාපාරිකයෝ හැටියට අපි සුළුෙන් පටන්ගෙන අපිට ලොකු අත්දැකීම් නෑ ලොකු ජාත්‍යන්තර ව්‍යාපාර කරන්න. අපි මේ වගේ ව්‍යාපාර ගත්තම ඒ ඒ කම්පැනි වල ඉන්නවනේ මිනිස්සු. ඒ කට්ටිය ලව්වා අපිට අවශ්‍ය වැඩ ටික කරගන්න. එතකොට දැන් මට ඩුබායි ගිහිල්ලා මම මේ ප්‍රොඩක්ට් විකුණන්න මහන්සියෙන් ඕනේ අපි ඇමරිකාවේ කාණ්ඩ යවනවා. එතකොට ඒක ව්‍යාපාරයටත් හොඳයි. අපිට කරන්න තියෙන්නේ මේ හැම ව්‍යාපාරකම ජාත්‍යන්තර තියෙන ඒවල ඒවල ප්‍රොෆිට් එක ලංකාවට ගේන්න. අපි කොයිල් එකක් හැටියට කොයිල් එකේ පරමාර්ථයක් දැන් සෙට් කරා. හැම මෙම්බර් කෙනෙක්ම අපිට මෙම්බර්ස් 100කට වඩා ඉන්නවා. හැම මෙම්බර් කෙනෙක්ගේම පරමාර්ථය වෙන්නේ ඩොලර් බිලියන එක ග්ලෝබල් බිස්නස් එකක් බවට පත් කරගන්න. එතකොට අපි මේ කොයිල් එක විතරෙන් අපි ලංකාවට දෙන්න යන කැපකිරීමයි පරිත්‍යාගය තමයි ඩොලර් බිලියන 100ක ව්‍යාපාර ලෝකේ ස්ථාපිත කරන්න. එතකොට අපි කරපු යන ගියපු අය කීප දෙනෙක් ඉන්නවා. ඒ අය අනිත් අයට උදව් කළා. මේ හැමෝම කොයිල් එකේ අපි ඩොලර් බිලියන එක ව්‍යාපාර බවට පත් කරන්න තමයි අපේ පරමාර්ථය. ඒකත් ඒ විදිහමයි. අපි ඉන්දියාවේ අපේ නවදිල්ලියේ ව්‍යාපාරය ස්ථාපිත කර ඒකෙන් හැටියට දැන් එහෙ වෙන විශාල මහ විශාල පරිමාණයේ shopping complex cities හැදෙනවා. ඒ වලට අපි අපේ එංගලන්තයේ ඔෆිස් එකේ ඉන්න අයව සම්බන්ධ කරලා එහෙ ඉන්න කන්සල්ටන්ට්ස්ලා ආකිටෙක්ට්ස්ලා ඒ අය සමග වැඩ කරනවා. ඕක අපි ලංකාවෙන් ගිහිල්ලා කරන්න ගියොත් ඕක කීයටවත් වෙන්නේ නැහැ. අපිව ගණන් ගන්නෙත් නැහැ. ඉතින් දැන් මේක එංගලන්තේ ඉන්න එංගලන්තේ ජාතිකයෝ ඒ කට්ටිය ඒ ව්‍යාපාර දැන් අවශ්‍ය දේවල් කරගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ මේ අය මුණ ගැසෙන්න විතරයි. අපට ඇති අවශ්‍ය නැහැ. අපට ඕනම FT එකක් තිබ්බොත් ලංකාවේ හදනේම ඉන්දියාවට යවන්න පුළුවන්. අපට ඇති අවශ්‍ය නැහැ. අපට දැන් ලෝකෙ කොහේ හැදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකේ බෙස්ම එක අපි ඉන්දියාවේ හදනවා නම් ඉන්දියාවේ හදනවා. ඉන්දියාවේ හදලා අපට යුරෝපයට යවන්න පුළුවන්. යුරෝපේ එකක් ඉන්දියාවට ගේන්න පුළුවන්. ඉතින් ඒක නිසා නිෂ්පාදනය කොහේ කරා කියලත් ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාරයේ අයිතිය ලංකාවට තියෙනවා නම් ලංකාවේ අපි හදා ගන්න ඕනේ ලංකාවට ඒ ප්‍රොෆිට්ස් ගේනලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයට.